දැන් ඊලංකයි තමිල් අරසු කච්චි පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඔවුන් ඊට ප්‍රමුඛ වශයෙන් යෝජනා කරන එකක් තමයි ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඔබතුමා දන්න විදිහට මේ පලාලි ජාත්‍යන්තර ගුවන් තොටුපළ සක්‍රීය කිරීම සහ කිරිනොච්චි වරාය කිරිනොච්චි වරාය කිරිනොච්චි වරාය නෑ කංකසන්තුරේ වරාය තමයි කංකසන්තුරේ වරාය කංකසන්තුරේ කංකසන්තුරේ වරාය ආර්ථික සංස්කෘතික සහ සාහිත්‍ය කටයුතු සඳහා ඉන්දියාව එක්ක ගනුදෙනු කිරීමට විවෘත කරන්න කියන කාරණේ ඔබතුමා ආණ්ඩුකාරයා හැටියටත් කෙටි කාලයක් එහෙ හිටියා දැන් මේ කංකසන්තුරේ වරාය මේ වගේ සක්‍රීය කිරීම ඔබතුමා කොහොමද දකින්නේ මේකෙන් මෙන්න අර මේ ඉලංගේ තමිල් අරසු කච්චි පක්ෂය කියන විදිහේ ප්‍රතිලාභ හිමි වෙනවද අසෝක මේ ප්‍රශ්න ඇසුවට බොහොම ස්තුතියි මා හිතනවා දේශපාලනික වශයෙන් ඉලංගේ තල අරස කච්චි ඇතුළු වුණු PNA එක දෙමළ සංධානය මේ මැතිවරණයේදී තමයි මම හිතන්නේ දකුණට ආමන්ත්‍රණය කරන භාෂාවත් පිළිගන්න කැමති වෙලා තියෙන්නේ මෙතුවක්කල් ඒගොල්ලෝ කළේ ලයිට් රයිට් ටු ලිව් රයිට් ටු ලයිෆ් කියලා අපි දේශපාලන විද්‍යාවේ වෙනස් කරගන්නවා රයිට් ටු ලිව් එක වෙනුවට රයිට් ටු ලයිෆ් ඒ කියන්නේ ජීවත් වීමේ අයිති උදාහරණයක් වශයෙන් උතුරු පළාතේ පානීය ජලය ලක්ෂ 14ක් ජනතාව ජීවත් ඉන්න උතුරු පළාතේ ලක්ෂ 7ක්ම ඉන්නේ ව්‍යාපනයේ සුමන්ද්‍රන් මහත්මයා නම කිව්වට ප්‍රශ්නයක් නැහැ ඔහුගේ පිටුවේ සඳහන් කරලා තිබෙන හැටියට සුමන්ද්‍රන් මහත්මයා සහ මාවේ සේනාධිරාජී රාජා කියන මහත්වරු දෙන්නාම කියලා තිබෙනවා මාස 10ක කාලයක් තුළදී මම කියන්න උත්සාහ ගන්නේ මාව මගේ පම්පෝරියක් නෙමෙයි මාස 10ක් තුළදී මධ්‍යම රජත් සමග ගනුදෙනු කරන්නේ කෙසේද යන කර පරිදීයේ ඉන්න ජනතාවට ප්‍රතිලාභ ලබා දෙන්නේ කෙසේද කියන විද්‍යාව ප්‍රායෝගිකව රාගව නොපු කළා කියලා ඒක මගේ දක්ෂතාවයක් නෙමෙයි මා පිළිබඳ මම හිතන්නේ මම කතිකාවක් ගොඩ නැගුවා සියලු මෙතුමත් එක්ක කතිකාව කළා මෙතුමත් ඇමතිවරු හැට මෙතුමත් එක්ක කතිකාව කළා කතිකාව කරලා ඒ තිබෙන හිඩස කොහොමද ලබා ගන්නේ කියන කියන්නේ ඉස්සෙල්ලාම අපි ජීවත් විය යුතුයි ජීවත් වෙනකොට තමයි අපි කෙසේ ජීවත් වෙනද කියන දෙවෙනි ප්‍රශ්න අතු වෙන්නේ ඒ දේශපාලන අයිතිය පිළිබඳ ගැටලුව මෙතනදී වුණේ එයාපෝට් එක විරුද්ධ කිරීම ඊට අමතරව KKS විරුද්ධ කිරීම සහ ඔබ සමහරලාට දුනදන්නා වෙන්න පුළුවන් ලංකාවේ විශාලතම දීවර වරාය නිර්මාණය කිරීම පෙදුරු තුඩුවේ මේ ව්‍යාපෘති තුනටම මම මධ්‍යම රජයත් සමග ගනුදෙනු කරමින් මෙතුමාට මම කරදර කරලා ඇති මම හිතන්නේ සිය වතාවකට වැඩිය කෝල් කරලා මෙතුමා සමහරලාට ආන්ත කරනවා නිදාහරණ ආන්ත කරනවා මොකද මෙතුමා යර්ථේ තිබුණා ව්‍යාපෘති වගේ මම හිතන මේ මොහොතේදී අපි TNA එකට කිව යුතුයි මේ කතිකාවත් බොරු කතිකාවක් කරන්න එපා සංවර්ධනය කියන ලැන්ග්වේජ් එක අපි බාරගත්තට පස්සේ ඒගොල්ලෝ මේක දැන් කොඩිය ගන්න හදන්නේ ඒක කරන්න එපා අවංක වෙන්න සුමන්ද්‍රන් මහත්මයා කියලා තිනවා ඔව් කැමතියි කියලා අමාත්‍ය මණ්ඩලයක් අමාත්‍ය දුරයක් බාර ගන්න මේක හොඳ ප්‍රවේශයක් මම හිතන්නේ මෙතුවක්කල් ඒගොල්ලෝ කිව්වේ ඒක පිළිබඳ ඔබේ දේශපාලන පක්ෂයේ ඔබේ දේශපාලන සන්දානයේ මතය මොකක්ද මොකක් පිළිබඳවද ඒ කියන්නේ ඒ අය ඇතුල් කරගන්න කැමති පැහැදිලි ඇතුළු විය යුතුයි අපි කවදාවත් කැමති අපිට මේක විශ්න ගන්න ඕනනේ දෙමළ ජනතාවගේ නිර්ණීය අයිතිය පිළිබඳ ප්‍රශ්නය හෝ වුන් මවා ගත්තා වූ ප්‍රශ්නයක් තිබෙනවා නම් උන තියෙන්න පුළුවන් උන වගේ හැසිරෙන්න පුළුවන් කාරණා දෙකක්නේ සමහරක් අය කියනවා දෙමළා දෙමළ වීම නිසා ප්‍රශ්නයක් නැත කියලා සමහරක් අය කියනවා නැහැ එහෙම ප්‍රශ්නයක් තියෙනවා කියලා මේ කතිකාවේ මැද ස්ථානයේ අරගෙන මේ දෙපැත්තටම කතා කරන්නේ ඔය TNA දැනට TNA නායකත්වයේ ගන්න හතර පහ දෙනානේ ඒ අයට පැහැදිලිම තිරකඩය අයින් කරන්න වුණා මධ්‍යම රජය කියන මේ භූතයා නැත්තම් ඒගොල්ලෝ කියන ආකාරයේ පත්පැක් නෙමේ ඇමතුවරු රෙඩි වෙලා ඉන්නවා ඒගොල්ලෝ ලෑස් වෙලා ඉන්නවා මේ කතිකාව තුළින් කොහොමද පශ්චාත් සමාජයේ පරිදිගත දෙමළ ජනයාගේ අයිතිය සහ සංවර්ධන ලබා දීම දැන් තමයි මම හිතන්නේ මේ මැතිවරණයේ ඉතාමත් වැදගත් වෙනවා මේ කතිකාව තුළින් ඔවුන් කරන දෙයින් ඔවුන්ට වාසියක් තියනවද අවාසියක් තියනවද කියන කතිකාව තුළ මොකද TNA තුල පවා තිබෙන දෙදරුම සහ ඊළඟට විග්නේශ්වරන් මහත්තයා ගෙනාපු අතිජාතිවාදී අපි වඩා සරල කරගමු ඒ කියන්නේ මේ TNA එකේ දේශපාලන ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ප්‍රකාශයට පත් කරලා තියෙනවනේ අපිට සරලව ඒක වැදගත් මොකද ඒක අපේ දේශපාලන කතාවකට ප්‍රතිපත්ති ප්‍රකාශය කීපයක් අරන් බලන්න මීට කලින් ඔයගනි වචන තිබුණෙත් නැහැ ඔය මාෂාව තිබුණෙත් නැහැ ඒකමයි මම ඔබෙන් අහන්නේ ඒකට වැදගත් උනේ දැන් ඔබ නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මේ අයව බලය සම්බන්ධයෙන් කාරණා සඳහා එකතු කරගන්න එකඟද
පැහැදිලිව මම හිතන්නේ පක්ෂයක් හැටියට අසෝක මද පැහැදිලිව අවශ්‍ය කරන ප්‍රමාණයට හැබැයි අපි මම හිතන්නේ ඕනෑම දක්ෂිණ දකුණේ තියෙන ඕනෑම පක්ෂයක් කොන්දේසි එයාට ඇතුල් කරයි එයාගේ අභිප්‍රායන් මොනවද එයාගේ ඩයස්පොරාවට කියන්නේ මොකද්ද ඒක අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්ද තුනෙන් දෙක අවශ්‍ය වුණොත් ප්‍රශ්න දෙන්න අපි ග්‍රාමයක් ලබා ගමු ග්‍රාමයේ අනතුරුව සටන අවසන් වෙලා තියෙනවා